දැන් සුනීත කියන කෙනා රහත් වුණානේ. සුනීත කියන්නේ මොකද? කසල සෝදකෙක්නේ. ඈ සෝපාක කියන්නේ මෙලෝ හසරක් දන්නේ නැති දරුවෙක්නේ. ඈ අර මේ බාහ්‍ය දාරුචිලිය කියන්නේ මේ කොලාතු වලින් ඇඳුමක් ඇඳන් ආපු වැඩි තරුණෙක්නේ. බාහ්‍ය දාරුචිලිය සාන්තිස ඇමති කියන්නේ මහා කාමයන් තුල හිටපු ඇමති කෙනෙක්නේ. පුතේ ඒගොල්ලෝ බණපද හතර කියනකොට රහත්භාවයටපත් වෙනවා. ඒක ධර්මදේශනයේ ශ්‍රවණය කළ රහත්භාවයටපත් වෙනවා. එහෙනම් පුතේ කොහොමද ඒව වෙන්නේ නේද? ඒක කියන්නේ හැමෝගෙම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමාන. අද වගේ කෙනෙක් පුතේ සුනීත වගේ කෙනෙක් අද රහත් වුණත් ලෝකයා පිළිගනීද? අඟුලිමාල වගේ මිනි 999ක් මරපු කෙනෙක් රහත් වුණා කිව්වොත් ලෝකේ පිළිගන්න බැරිද? නමුත් එදා එහෙම රහත් වුණා නම් අද රහත් වෙන්න බැරිද? බැරිද? සෝපාක වගේ අවුරුදු 10 ළමෙකුට අද රහත් වෙන්න බැරිද? ඒක තමයි කියන්නේ දරුවෝ. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ තව කෙනෙක්ගේ අවබෝධයක් ගැන අපිට හිතන්න යන්න එපා. ඒක අපිට හිතන්න බෑ. ඒක අපිට හිතන්න බෑ. එදා වෙච්ච දේ අද නොවේ කියලා අපිට කියන්න බෑ. තේරුණාද? එදා වෙච්ච දේ අද නොවේ කියන්න බෑ. සමහර ස්වාමීන් වහන්සේලා හිටිය අවුරුදු 10 15 20 30 40 භාවනා කළා කවදාකවත් සීලෙන් පරිපූර්ණයි ඉහට යන්නේ නැහැ. එහෙම නැද්ද කියන්නේ? නමුත් අපි එතන හිතකට එන්න ඕනේ නැහැ. ඒ උන්වහන්සේගේ ස්වභාවය. නමුත් අර වගේ බණපද තුනක් කියද්දී රහත් භාවයට පත් වෙච්ච අය සංසාරේ එන පුතේ එහෙම අද වෙන්න බැරිද? ඒක තමයි කියන්නේ. ඒකයි ඒඳ අපිට කවදාකවත් තව කෙනෙක්ට සාතිකයක් දෙන්න බෑ. අද සුනීකතාවේ කතර සෝදකෙක් කියා කිව්වොත් එහෙම ධර්මයේ තුලට ගිහිල්ලා මම රහත් භාවයට පත් වුණා කියලා මොකද්ද කියන්නේ? කවුද විශ්වාස කරන්නේ? ඒක අර ත්‍රිපිටක වේදී හාමුදුරුවෝ දෙනමක් කැලේ යනවා. රෑ ඉතින් යන්න තැනක් නැහැ. අතරමං වුණා මේ කුටියට ආවා. මේ කුටිය හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. මේ හාමුදුරුවෝ දන්නේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ විතරයි. වෙන කිසිම දෙයක් දන්නේ නැහැ උන්වහන්සේ. පංච උපාදානස්කන්ධයක් ගැන කියනවා, රූප වේදනා ඕවා මොකුත් දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ අනිත්‍යයි කියන වචනේ කියන්නේ විතරයි. උන්වහන්සේ රෑ එළියට දැන ඔය වගේ වාඩි වෙලා ගලක් උඩ අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනකොට මේ සාදුකාර දෙනව ඇහෙනවා. දෙවිය සාදුකාර දෙන්නේ. අර ත්‍රිපිටක වේදී ස්වාමීන් වහන්සේලා දෙන කල්පනා කරනවා මේ හාමුදුරුවෝ දන්නේ අනිත්‍යයි කියන වචනේ විතරයි. මේ බලන්නකො දෙවියෝ මෙච්චර සාදුකාර දෙනවා. අපි හෙට උදේට හොඳ වැඩ හෙට දවල් හෙට රෑට හොඳ වැඩක් කරමු කියලා. පහුවදා හවස වෙනකන් ඉඳලා මේ දෙන රෑ ත්‍රිපිටකේ සත්‍යායනය කරන්න ගත්තා. දැන් මේගොල්ලෝ ත්‍රිපිටක වේදීනේ ඔක්කොම ත්‍රිපිටකේ දන්නවා. අර හාමුදුරුවෝ මෙලෝදයක් දන්නේ. අනේ සත්‍යායනය කරන සත්‍යායන කරන කිසිම සාදුකාරයක් ඇහින්නේ නැහැ. දැන් හාමුදුරුවෝ දෙන්නට ප්‍රශ්නයක්. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද මේ ධර්මය හරි අසාධාරණයි. අර හාමුදුරුවෝ කෙනෙක් දන්නේ අනිත්‍යයි කියන වචනේ විතරයි. එයාට සාදුකාර දෙනවා අනිත්‍යයි කියනකොට අපි මෙච්චර ත්‍රිපිටකය කියලා කවුරුත් අපිට සාදුකාර දුන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා කවුද මේ අනිත්‍යයි විතරක් දන්න හාමුදුරුවෝ කියලා. බලනකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. අර හාමුදුරන මොෝග පුරුෂයා කියලා බයි උන්වහන්සේ උත්තර දෙන්නේ. ඉතින් ඒ වගේ දරුවෝ අපිට ඒව කියන්න බෑ. ඒකයි ලෝකේ මේ හරි අමාරුයි. හරි ඒ තරමටම අපි අකුසල් කරගන්නවා. ඒ තරමටම මිනිස්සු අකුසල් කරගන්නවා කියන්නේ ඒකයි. ඒ තරමටම අපි අකුසල් කරගන්නවා. අපිට හිතන්න බෑ. අපි දන්නේ අපිට කේම කියන්න බෑ. ඒ කොහොමද වෙන්න බෑ. ඒ දන්නේ. මොකද අවබෝධය තියෙන කෙනා අවබෝධය පෙන්වන්න යන්නේ. එයා එයාගේ හුදු ජීවිතය හිනා වෙලා ගත කරගෙන ඉන්නවා. එයා පෙන්වන්න යන්නේ. ඉතින් එතනදී අකුසල් ගොඩාක් සිද්ධ කරගන්නවා. ඒ එතන එහෙම ඒකයි අතීතයත් එක්ක අපි ගලපලා බලන්න ඕනේ. බාහ්‍ය දාරුචරිය පුතේ බුදුරයන් වහන්සේ නැත්නම් කවදාකවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා ලෝකයා පිළිගන්නේ නැහැ. බාහිදාල්චරි අර ඇඳුම් හොයන්නේ යද්දී මේ සිවුරු හොයන්නේ කුණු කොට කසල කරද්දී නිකන් හරි බුදුරයන් වහන්සේ පිළිනවන් පෑවන බාහිදාල්චරි මේ මලකඳන් නිකන් ඔය කොහේ හරි සත්තු කාලේ ආවේ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. සංජිත ඇමති මරණ වෙලාවේ නිකන් ඇමතියෙක් හැටියට පුච්චේ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. පුතේ ඒ තරම් සියුම් තැනක් මේක. ඒ තරම් සියුම් තැනක්. ඒක මේ බුදුරයන් වහන්සේ කියන තව කෙනෙක්ගේ අධිගමයන් හොයන්න ඔබ කවදාකවත් මහන්සි වෙන්න එපායි කියලා. ඒක කවදාකවත් කරන්න පුළුවන් දෙයක් නැහැ පුතේ. බුදුරයන් වහන්සේව දකින්න එනවා ස්වාමීන් වහන්සේලා 500 නමක්. වස්සමාදන් වෙලා බුදුරයන් වහන්සේ දකින්න. ඔක්කොම පුතග්ජන හාමුදුරුවෝ. දැන් බුදුරයන් වහන්සේ මෙහෙම ශාලාවේ වැඩ ඉන්න උන්වහන්සේ කුටියේ. අර හාමුදුරුවෝ ඉතින් ආපු ගමන් බඩු තියෙනවා, අරවා තියෙනවා, කෑකෝ ගහනවා. කෑකෝ ගහනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නඩගාලා බුදුරයන් වහන්සේ ආනෝ මොකද්ද මේ සද්දේ කියලා. ඒතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආවල් හාමුදුරුවෝ ඇවිල්ලා ඔබ වහන්සේට වන්දනා කරන්න, ඒගොල්ලෝ මේ බඩු අස්පස් කරනවා වහාම එළවන්න කියනවා. යන්න කියනවා ආරාමෙන් යන්න එන්න එපා මා මුණ ගැහෙන්න එපා කියලා. අනේ හාමුදුරුවෝ 500 දෙනා බුදුරජාණන් වහන්සේ දැන් කියලා එවන්නේ යනවා. යනකොට කිලෝමීටර් කාලක් විතර යනකොට ඒ සිටුම් තුමා දකින්නවා ගේ දැන් සිටුමා බලන මේ දැන් ගිය හාමුදුරුවනේ තාම ගිහිලා පැයකුත් නැහැ නේ. මෙච්චර ඉක්මනට මොකද මේ යන්නේ කියලා. සිටුමා පල්ලෙහාට ඇවිල්ලා අහනවා ඇයි ඔබලා යන්නේ කියලා. ඊට වෙන බුදුරජාණන් වහන්සේ අපිට යන්න කිව්වා කියලා. ඊට පස්සේ සිටුමා ඔබ වහන්සේලා ඔහොම ඉන්න කියලා සිටුමා එනවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. හම්බ වෙන්න ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ අරගොල්ලන්ට සමාව දෙන්න කියලා. හා මං සමාව දෙනවා එන්න කියන්නේ කියලා. පුතේ අදෝක වුණා නම් බුදුරයන් වහන්සේට කෙලස් තියනවා කියලා කියනවා නේ. ඈ බුදුරයන් වහන්සේට කෙලස් තියනවා කියලා කියනවා නේද?
ඒක තමයි පුතේ අපිට හොයන්න බෑ, අපිට හොයන්න බෑ, අපිට හොයන්න බෑ. ඒක ඒ තරම් සියුම්. ඒ සියුම් මොකද? ඒ සියුම් පුතේ සත්‍යයේ අකුසල් නිසාමයි. මොකද ඒ තරම් සත්‍යයට අකුසල් කරගන්න අවස්ථාව මාරයා මාරයා කියන්නේ ඒකයි. ඒ අවස්ථාව ලැබලා දෙන්න තමයි ඒ තරම් සියුම් බවට පත් වෙන්නේ. ඒ නිසා අපිට එහෙම කියන්න බෑ තව කෙනෙක්ගේ අමුතුනේ. මට වාග්යත්‍යක් කියන්න බෑ. කොතනකවත් තව කෙනෙක් අවබෝධයක් මොකද්ද කියලා අනේ මං කියන්නේවත් නෑ. නමුත් ඇවතුම් පැවතුම් තුලින් මට රූපයක් ලැබෙනවා. මෙයා තුල තාම මෙහෙම දෙයක් නෑ කියන රූපෙ ලැබෙනවා ඒක ඇවතුම් පැවතුම් තුලින්. ඒ වෙනතු පුළේ මැවුණත් ඒක ස්ථිරව මට කියන්න බෑ. මොකද මම මෙතනදී නෑ කියද්දි පුතේ මේ තප්පරේදී අවබෝධයක් කරගන්න තියෙන්න පුළුවන්. තේන්නාද? මම දැන් ඊයේ ආව දැක්කා. දැකලා කියනවා මේ වෙලාවේ නෑ යා අවබෝධයක් තුන නෑ කියලා. මං දැන් කියනවා. නමුත් පුතේ ඊළඟ තප්පරේදී ආ රහත් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මං කියලා කරලා තියෙන මා බොරුවක් නේ. මොකද ඊළඟ තප්පරේක වෙන්න පුළුවන්. එහෙ කොහොමද එහෙම කියන්නේ? එහෙම කිය කවුදක්වත් අපිට තව කෙනෙක්ගේ අභිධර්මයක් කියන්න බෑ. මොන මන්නේ කියලා තප්පරයක් යනකොට එයා ඒ කුටි ඉඳන් එයා රහත් බවට පත් වෙන්න පුළුවන්. මොකද එක චිත්තයක වෙනසයි ඊළඟ අවබෝධය කරා අපි වරගෙන යනවා. ඒක ඒ තරම් ඒවසියුම් අපිට කියලා ඉවර කරන්න බැරි එක. ඒකයි පාගවත් අධිගමෙන් හොයන්නේ නැතුව අපි ඒගොල්ලන්ගෙන් ගන්න තියෙන්නේ කරගෙන අපි සද්ද නොකර ඉන්නවා. මොකද ඒක ඒ තරම් සියුම් තැන්. ඒ තරම් සියුම් තැන් සත්වයා ඒ සාකුස සිද්ධ කරගන්න. මටනම් කවුරු හැමුවත් කියන්න බෑ කාගවත් අධිගමෙන්. කොහොම කළත් මට කියන්න බෑ. මොකද මං ගිය සුමාන යා දකින්න නැති මං මේ සුමා දැන් යාව දැක්කේ. මොකද මේ වෙනකොට යාට වෙන්න තියෙන සියල්ලම වෙලා තියෙන්නත් පුළුවන්. ඒවිම එහෙම එහෙම ලෝකයක් මේක. එහෙනම් කොහොමද අපි තව කෙනෙකුට සාක්ෂියක් දෙන්නේ? නැහැ කියලා කියන්න අපිට බෑ. තියෙනවා කියලා කියන්නත් බෑ. අපිට බුදුරජාණන් වහන්සේගේ ඥාණය අපිට නැහැ. ඒ දෙතැනින්ම අපි කොටු වෙලා. දෙතැනින්ම කොටු වෙලා. ඒකයි අපි සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ගාණක් මේ මෙරි මෙරි එන්නේ. ඒ තරම් සියුම් තැනක් තැනක් තියෙන ඒකයි අපි කියන්නේ ලෝකේ අතහරින්න ලෝකෙට යන්න දෙන්න ඕක පිටිපස්සෙන් යන්න. එච්චරයි. ලකුණු ගන්න හදන ලෝකෙට කිරුළු දරන්න හදන ලෝකෙට යන්න දෙන්න ඉස්සර වෙලා. ඔබ ලෝකෙට පස්සෙන් යන්න. ලෝකෙට යන්න දීලා ඔබ පස්සෙන් යනකොට ඔබ ලබන් තියෙන ලොකුම සැහැල්ලු ජීවිතේ ලැබෙනවා. අපි ලෝකයට එක්ක යන්න ගියොත් පුතේ ඒ කියන්නේ ලෝකයා කියන දෙයට අපි උත්තර දෙන්න ගියොත් ඔබත් ලෝකයට එක්කම යන කෙනෙක්. ඔබට සැනසෙILLA. ඒ නිසා ප්‍රශ්න අහන ලෝකෙට යන්න දෙන්න. යන්න දීලා ඔබ පිටිපස්සෙන් යන්න. එතන තමයි ජීවිතේ ලබන්න තියෙන ලොකුම සැහැල්ලුව.